ස්වාමීන් වහන්සේ තුල අදත් ඔබට ආශිර්වාදමත් සුබෝදෑසන. අද දින දවසේ සිතුවිල්ල ඔබත් සමග බෙදා ගැනීමට පුංචි විනාඩි කිහිපයක් මා සමග රැඳී සිටින්න. අද දින තේමාව වන්නේ ඔබ ස්වාමීන් වහන්සේ අල්ලා ගන්නේ නම් වළක්වන්නේ කවුද? බයිබල් පදයේ යෝබ් 9:12 උන්වහන්සේ අල්ලා ගන්න කල උන්වහන්සේ වළක්වන්නේ කවුද? මේ උදෑසන අපි ටික මොහොතක් මෙනෙහි කරමු. සෙනෙවන්ත දේවදරුවනි, පිය සමිඳුන්ගේ මහත් වූ ප්‍රේමය නොහැඳ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ගැලවීම නොලැබ ජීවිතේ කඳුළු දුක් ගාවිනා පමණක්ම ඉතිරි වී ඇදූ වැඩු දෙමාපියන්ටත් ඔබ එපා වී මාවතේ කිසිදු සරණක් නොමැතුව සිටින්නේ නම් යේසුස් සමිඳුන් ඔබ අල්ලා ගැනීම මොනතරම් යහපත් වාසනාවන්ත දෙයක්ද? එමෙන්ම ඒ වළක්වන්නට මී පිට සමත් වන්නා වූ කිසිවෙක් නොමැති බව ඔබ හොඳින් මේ උදෑසන සිතට ගන්න. එබැවින් ඊත ප්‍රධාන දේ වචනය වන යෝබ් 9:12 අනුව උන්වහන්සේ අල්ලා ගන්නා කල උන්වහන්සේ වළක්වන්නේ කවුද කියා ඔබෙන් ප්‍රශ්න කරනු ලබයි. එම නිසා අද දින ඔබව දෙවිඳුන්ට අල්ලා ගන්නටත් ඔබගේ සිත සැනසීමෙන් පිරවීමටත් හැකියාව ලැබෙන යහපත් දවසක් උදා වේවා කියා ජීවමාන යේසුස් යන බලවත් නාමයෙන් මම ඔබට සුබ ප්‍රාර්ථනා කරමි. කිතනුවනි, නමුත් සමිඳුන්ව දැනගෙනත් අයාලේ ගමන් කරමින් පාපයට අසු වී සිය කැමැත්තෙන්ම එම පාපයන් අත්හැර නොගෙන දෙව්පියාණන්ගෙන් සමාව නොහිල්ලන ඔබ වඩාත් ප්‍රවේසම් වන්න. මන්ද දෙවිඳුන්ගේ කෝපයට ඔබ පංගුකාර නොවන්න. මක් නිසාද සැබෑව දැනගැනීම ලැබුවයින් පසු අපි කැමැත්තෙන්ම පව් කරමු නම් විනිශ්චය ගැනත් විරුද්ධකාරයන් දවා දමන්ට යන උදහස් ගින්න ගැනත් භයානක බලා සිටීමක් මිස පව් ගැන තවත් පූජාවක් ඉතිරිව නැත කියා ඒ ප්‍රයුදායේ 26:27 යන දේ වචනේ ඔබට හඟවයි. එම නිසා සාතාන්ගේ පරීක්ෂාවන්ට හා දුසිරිතයන්ට වහල් නොවන්න. ඔබ පාපයට බියවන්න. කිතනුවනි, ඔබට යේසුස් සමිඳුන්ව පළමුව මුණ ගැසුණු දවස මතකද? උන්වහන්සේ දුවගෙන ඇවිත් වැටුණු ඔබව ඔසවා මාගේ පුතේ ඔයා මාව සොයාගෙන ආවාද කියා ලයට තුරුල් කරගත් අනගි මොහොත ඔබට මේ උදෑසන මතකද? ඔබගේ දෙනෙත් වලින් උණු කඳුළු කැට කම්බුල දිගේ පහළට රූරා වැටුණු අවස්ථාව සීයට නැගෙනවාද? මාගේ ප්‍රේමවන්ත පුතේ දුවේ, ඒ නොවෙනස් ප්‍රේමේ අදත් එලෙසමයි. ඔබ තුල කෘත ගුණයන් පිරිසිතක් ඇති කරගන්න. ඔබගේ රාස් පාප අත්හැර දෙවිඳුන්ගේ ප්‍රේමයට ලංවන්න. මන්ද දෙව් සමිඳුන්න ඔබ අල්ලා ගන්නා කල වළක්වන්නට කිසිවෙකුට නොහැක. එබැවින් ඔබ ආශිර්වාද ලබනවාම ඇත. අද දින ඔබට ලැබෙනා අභියෝගය, ඔබ ජීසස් වහන්සේගේ ප්‍රේමයෙන් දුරස් වී සිටින්නේද? එසේනම් මේ මොහොතේ උන්වහන්සේ තුළ පසුතැවිලි වී නැවතත් උන්වහන්සේගේ අනර්ග ප්‍රේමයට ඇතුල් වන්න. ඔබ නැවතත් උන්වහන්සේ වෙතට හැරී එනතුරු උන්වහන්සේ බලා සිටිනවා. ඔබ නැවතත් දෙවිඳුන් වෙතට ලංවන විට උන්වහන්සේගේ දෑත් ඔබ වෙත දිගු කරනු ඇත. ඔබ අද දින තීරණයක් ගන්න. උන්වහන්සේගේ දෑත් ශක්තිමත් අල්ල ගන්න. එවිට උන්වහන්සේ ඔබට එන සෑම පීඩාවකින් ඔබ ආරක්ෂා කරනවා. කිසිම විපතක් ලංවෙන්ටවත් ඉඩ නොදී ඔබ ආශිර්වාදයෙන් පුරවාගෙන රැගෙන යනවා. මේ උදැසන ඔබ උන්වහන්සේ පමණක් විශ්වාස කරන්න. අපි ටික මොහොතක් යාත්‍නා කරමු. මේ උදැසන ඔබ උන්වහන්සේගේ ප්‍රේමයෙන් දුරස් වෙලා සිටිනවා නම් ඔබ පසුතැවිලි වී
උන්වහන්සේගේ ප්‍රේමයට ඇතුළු වන්න. ඔබගේ රාස් පාපයන් ඔබ දන්නව කුමක්ද කියන දේ. උන්වහන්සේගෙන් ඒ සෑම රාස් පාපයකට මේ උදෑසන නිදාස ඉල්ල ගන්න. ඒ සෑම පාපයකටම සමාව ඉල්ලලා උන්වහන්සේ වෙතට ඔබේ අත් දිගු කරන්න. ඔබ අත තීරණයක් ගන්න. උන්වහන්සේව තදින් අල්ල ගන්නවා කියලා. උන්වහන්සේගේ ප්‍රේමයේ මේ උදෑසන ඔබ ඉල්ලන්න. මාගේ යේසුනි, මම ඔබ පළමුව ඇඳිනගෙනත් ඔබගේ ප්‍රථම ප්‍රේමයෙන් ආක්ව ගියේ මා නොදනුවත්ය. නමුත් මම අද පසුතැවිලි වී යේසුනි ඔබව සොයා නැවත එන්නෙමි. මන්ද ඔබ මාව අල්ලා ගන්නේ නම් එය වළක්වන්නට කිසිවෙකුට නොහැක. මා ආශිර්වාද ලබනවාමයි. යේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන්. අද දින දෙවිඳුන්ගේ පොරොන්දුව ගීතාවලිය 73:23. එසේ නමුත් මම නිතරම ඔබ සමගය. ඔබ මාගේ දකුණත අල්ලාගත්සේක. ඔබත් කැමති නම් දිනපතා මෙවැනි දවසේ සිතුවිල්ලකින් ඔබගේ දවස ආශිර්වාදමත් කරගන්න සහ ඔබට ඔබගේ ජීවිතය ගොඩනගා ගැනීමට යාත්‍නාවක් යම් උපදෙසක් ලබා ගැනීමට අවශ්‍ය නම් තිරේ දිස්වෙන 071588 7777 යන දුරකථන අංකයට කෙටි පණිවිඩයක් දමන්න. එමෙන්ම තවත් අය දිරිමත් වන පිණිස ඔබ මෙම දවසේ සිතුවිල්ල අන් අය සමගත් බෙදා ගන්න. අද දිනත් යේසුස් වහන්සේගේ ප්‍රේමයෙන් පිරි සුබ දවසක් සහ ආශිර්වාදමත් දවසක් වේවා කියා ජීවනදී ඇදීලේ දේවස්ථානයේ විසින් අප ඔබට ප්‍රාර්ථනා කරන්නෙමු.